ආයුබෝවන්. කොහොමද ඉතින් ඔයාලට? අද මම ඔයාලට ඉතා රසවත් පහසුවෙන් හදාගන්න පුළුවන් රසමලස ඔම්ලට් එකක් හදාගන්නේ කොහොමද කියලා දෙනවා. මේක උදෑසන ආහාරයට නම් බොහොම කදිමයි. මම මේක හදන්න අරගෙන තියෙනවා බිත්තර පහ, පොඩි ලුණු ගෙඩි දෙකක්, ලොකු අලගෙඩි දෙකක්. තව ලුණු වමනා වෙනවා, බැදීමට පොල් තෙල් වමනා වෙනවා. මුලින්ම මම ලුණු ටික මෙන්න මේ වගේ කොටු හැඩයට කපා ගන්නවා. ලුණු ටික කපාගෙන ඉවර වෙලා මං අල ටික මෙන්න මේ වගේ පෙති හිටින විදිහට කපා ගන්නවා. දැන් pan එකක් ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් එකතු කරගෙන කපාගත්ත බී ලුණු ටික මං ඒකට එකතු කරගන්නවා. ලුණු ටික තෙම්පරාදු වේගෙන එද්දී මං කපාගත්ත අලපිටි ටිකත් මේකට එකතු කරගන්නවා. අල ටිකත් මම විනාඩි 5ක් 6ක් විතර pan එකේ තියාගෙන හොඳට බැද ගන්නවා. මොකද මේ අලපිටි ටිකක් හොඳට තැම්බෙනකම් බැද ගන්න ඕන. අල ටික ඉතින් හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මං ලිප ඕෆ් කරගන්නවා. දැන් මම අපේ බිත්තර පහ මේ වගේ භාජනයකට කඩලා දාගෙන ඒකට රසාණුව ලුණුත් එකතු කරගෙන ඊළඟට අපේ අල මිශ්‍රණෙත් මම මේකට එකතු කරගන්නවා. අල ටිකත් එකතු කරලා ටිකක් කලවම් කරලා මේක වහලා තියෙනවා විනාඩි 10ක් 15ක් විතර. විනාඩි 10කට විතර පස්සේ මම pan එකක් ලිපේ තියලා ඒකට තෙල් පොඩ්ඩක් දාගෙන අපි හදාගත්ත බිත්තර අල මිශ්‍රණය මෙන්න මේ pan එකට දාගන්නවා. මේක මෙන්න මේ වගේ ඔම්ලට් එකක් වගේ හැදෙන ආකාරයට තමයි දාගන්න ඕන. ඒ ටික දාගෙන ඉවර වෙලා මම මේක පොඩ්ඩක් පියනකින් වහගෙන විනාඩි 5ක් විතර තැම්බෙන්න අරිනවා මද ගින්දරේ. විනාඩි 5කට විතර පස්සේ පියන ඇරලා මම මේ ඔම්ලට් එක වෙන පිඟානකට අයින් කරගන්නවා. මොකද ඔම්ලට් එකේ අනිත් පැත්තත් අපිට බැද ගන්න ඕන. ඒ නිසා මේක අනිත් පැත්ත දාගන්න ඕන නිසා තමයි තව පිඟානකට මාරු කරගන්නේ. ඔම්ලට් එක අනිත් පැත්ත දාගෙන මං මේ පැත්තත් විනාඩි 4ක් 5ක් විතර මඳ ගින්දරේ හොඳට බැද ගන්නවා. ඉතින් අපේ ඔම්ලට් එක හදාගෙන ඉවරයි. උදේ කෑම වේලකට රෑ කෑම වේලකට මේක ගොඩාක් ගැලපෙනවා. ඉතින් මීට කලින් ඔයාලත් මේ වගේ එකක් හදලා නැත්නම් හදලා රස බලන්නකෝ. මේ වගේ තවත් රසමලස රෙසිපි එකකින් ඔයාලා හම්බෙන්න එනකන් මං ගිහින් එන්නම්. සතුටින් පරිස්සමින් ඉන්න.